ගරු අර්ජුන රණතුංග ඇමතුමනි, ඔබතුමාගේ විෂය මාරු වුණා. කලකිරීමෙන්ද සතුටින්ද මොකක්ද ප්‍රතිචාරය? නෑ, මෙහෙම මට දුන්නේ වරාය අධිකාරියත් එක්ක වරාය අමාත්‍යංශය මට දුන්න වගකීම් ටික මම ඉෂ්ට කරලා තියෙනවා. විතරක් නෙමෙයි, ආණ්ඩුවට අවශ්‍යම දේවල් මම කරේ නෑ. රටට අවශ්‍ය දේවල්, රටේ සම්පත් ආරක්ෂා කර ගැනීමට ආයෝජකය එන එක මම කැමති. නමුත් ආයෝජකයට ඕන ඕන විදිහට මගේ රටට තියෙන දේවල් පාවල දෙන්න මම කැමති වුණේ නෑ. ඒක එක ප්‍රශ්නයක් සිද්ධ වුණේ. හැබැයි ඒ විතරක් නෙමෙයි, මම වරාය අධිකාරිය හැටියට ලාභ ලබා ගත්තා. සමහරවිට මට මේ අලුත් අමාත්‍යංශය දෙන්නත් ඇත්තේ. කනිජ තෙල් කියන්නේ ඉතාමත් වැදගත් අංශයක් අපිට, විශේෂයෙන්ම ඉතිරි අවුරුදු තුන. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැතිතුමයි මට බාර දෙන්න ඇත්තේ විශාල විශ්වාසය. වරාය සම්බන්ධයෙන් ගත්තොත් එම වරාය හම්බන්තොට වරායේ ගිවිසුම පිළිබඳව තිබුණු විනිවිද භාවය ගැන ඔබ ප්‍රශ්න කළා. දැන් ඔබට ඊට වැඩිය බරපතල කාරණයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් ලොකු සංවාදයක් වෙමින් තිබියදී ඒ අමාත්‍යවරයාගේ විෂය මාරු කළා ඔබට ඒක බාර දෙන්නේ. ඒකට ඒක පැත්තකින් ආයෙත් ආණ්ඩුවේ සමහර අභිලාෂයන් සහ ජනතා අභිලාෂයන් කියන දෙක අතරේ ගැටුමකට ඔබ මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මොකක්ද ඒක දිගන්න තීරණය? මට තියෙන එකම දේ, මම දේශපාලනයට ආවේ මේ රටේ දේවල් විකුණගෙන කන්නේ. මේ ආණ්ඩුවක් සමහරලාට අතපසු වීම, වැරදි වීම කරනවා නම් මම ඒව වෙනුවෙන් කතා කරනවා. ඒවා වෙනස් කරගන්න, හදාගන්න පුළුවන් අවස්ථාවල අපි ඒව හදා ගන්න ඕනේ. එහෙම බැරුව සමහර දේවල් තීරණ ගන්නකොට අපිට වුණත් ආණ්ඩුවලින් ඉවත් වෙන්නත් සිද්ධ වෙනවා. සහෝදරයා වරාය සභාපති ධුරයට පත් කිරීම එක්තරා ආකාරයක ඥාති සංග්‍රහයක් කියලා චෝදනා කළා. මම සහෝදරයෙක් වුණත් එතනට ඇතුල් කරගත්තේ මේ වගේ දූෂිත ආයතනවල හදන්න නම් Tamanට විශ්වාස කෙනෙක් තියෙන්න ඕනේ. හැබැයි වරාය අධිකාරියේ වරාය අමාත්‍යංශ මං එළියට යනකොට මං එතුමාට එතනින් අයින් වෙන්න කිව්වා. වෙන එකක් හින්දා නෙමෙයි, ඒක ඒ අදාළ ඇමතිවරයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. අලුත් සභාපතිවරයෙක් පත් කරලා තියෙනවා. එතුමා නැව් ආයතනවල ඉන්න කෙනෙක්, මම දන්නේ මේක සුදුසුද කියලා. අර ඉංග්‍රීසියෙන් නම් කියනවා කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස් කියලා. ලැදියාවන් අතර ගැටුමක්. ලැදියාවන් අතර ගැටුමක් කියලා. නමුත් ඒක තනිකර ඒකේ අවස්ථාව තියෙන්නේ ඇමතිවරයාට. ඒක පැහැර හැරියොත් ඒ ඇමතිවරයාගේ තියෙන දුර්වලතාවය මම හිතනවා මහින්ද සමසිංහ ඇමතිතුමා මේ ගැන හොයලා බලලා, විශේෂයෙන්ම මේ වරාය අධිකාරී කියන ආයතනය විශාල පනත් ගොඩකින් තියෙන. සම්බන්ධතොට වරාය විකුණන එක නැති කරගන්න පුළුවන් වුණේ චීන සමාගමට ඕන විදිහට නොදී අපිට අවස්ථාව අපිට හොඳ විදිහට හදාගන්න පුළුවන් වුණේ මේ පනත් වලට එකගව මම ක්‍රියාත්මක කරා. දැන් වරාය පැත්තෙන් ගත්තොත් එම ඔබට තිබුණා යම් විදිහක අභියෝගයක් වරාය ඇතුලේ යම් යම් දේශපාලනීකරණේ වීම තිබුණා. ෘතිය සමිති මිද ගනුදෙනු වලට පැටලිලා හිටියා. ඔබ කීප දෙනෙක් ඉවත් කළා. අනිත් පැත්තෙන් දැන් ආපහු යම් විදිහකින් දේශපාලන පරිගැනීමක් කියලා තර්කයේ මත ආපහු අරගෙන ඉන්නවා. එක්කෝ ඔබතුමා අතින් වරදක් වුණා, එහෙම නැත්නම් දැන් වරදක් වෙලා තියෙනවා. කොහෙද වරද වෙලා තියෙන්නේ? මේ වරදි කරපු හැම දිනාටම නීති අනුව මම ක්‍රියාත්මක කළා කියනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයාට උසාවියේ දඬුවමක් දීලා තියෙනවා. ඉතින් එහෙම් පුද්ගලෙක් නැවතවරක් පත් කිරීම, එතකොට මේ අලුත් ආපු සභාපතිවරයා කරලා තියෙන්නේ ඉතාමත් වැරදි දෙයක්. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. මට වරාය අද නැහැ. මට ඒ ගැන හිතන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම ඉන්න කාලේ පරිස්සම් කරා, හදලා දුන්න ජනාධිපතිතුමා බාර දීලා දෙන මහින්ද සමසිංහ ඇමතිතුමාට එතුමා කරන්න මොනවද කියන එක අපිට ඉදිරියේ තිබෙනේ. දැන් අපි ඔබතුමාගේ විශේෂයට ආවොත් එම දැන් නල පද්ධතිය හැමදාම කාන්දු වෙනවා මේ බෝයාවේ සිට තෙල් පොම්ප කිරීම සම්බන්ධයෙන්. මොකක්ද මේකේ තත්ත්වය? මොකක් හරි මේකට විසඳුමක් දෙන්න බැරිද ඉක්මනට? නෑ, පුළුවන්. අද වෙනකොට අපි ගාක් දුරට ඒ විසඳුම් ගැන සාකච්ඡා කරලා විතරක් නෙමෙයි අපි තීරණ අරගෙන තියෙනවා. මේ නල පද්ධතිය අපි ඉතාමත් ඉක්මනින් හැදුවේ නැත්නම් ලොකු කරදරයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මුදල් ටික කොහොමද හොයාගන්නේ කියලා. රටේ මුදල් විනාශ කරන්න දෙන්න බෑ, කොමිෂන් ගහන්න දෙන්න බෑ. ගාක් ඉන්නවා මේ මේ මේවට දුවගෙන ආපු මම ඇවිල්ලා සුමානේ කාක්කෝ වගේ දුවගෙන එන ගොඩවක් කට්ටි ඉන්නවා. නමුත් මම දන්නවා මම කරන්න ඕනේ මොනවද කියලා. හොඳයි. ඔය තීරණාත්මක ප්‍රශ්නේ නෝ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන්. මම තාම ඉන්දියන් සමාගම සමග සාකච්ඡා කරේ නැහැ. ඉන්දියන් ආණ්ඩුව සමග සාකච්ඡා කරන්න ඕනේ. අපි සාකච්ඡා කරලා පෙන්වලා දෙන්න ඕනේ මේ අපිට අයිති භූමියේ ආයෝජකයන් හැටියට ඇවිල්ලා ඒගොල්ලෝ මුදල් උපයා ගත්තට කමන්නේ නැහැ. භූමිය අපිට තියෙනවා. මේ රටේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා අපි පාර්ලිමේන්තුවට යනකොට. ඇමතිකම් නෙමෙයි. පාර්ලිමේන්තුවට යනකොට අපි දිවුරුමක් දෙනවා මේ රටේ දේවල් ආරක්ෂා කරන්න. ඉතින් ඒ වෙනකොට මම දන්නවා මට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඒවයි හොඳ පැත්තක් තියෙන, නරක පැත්තක් තියෙන. නමුත් ආණ්ඩුවක් හැටියට මොන තීරණයක් ගත්තත් රටට නරකක් වෙන දෙයක් මම නම් කරන්නේ නැහැ. එහෙම කරන්න කිව්වොත් එදාට මම ආණ්ඩුවේ ඉන්නේ. දැන් කණිත කර්මාන්ත ඇමතිතුමා කියලා ඔබට මේ විශේෂ බාර දීලා කණිත තෙල් කැණීම වෙන කෙනෙකුට බාර දුන්නොත් එම් මොකද වෙන්නේ? මම හිතන්නේ එහෙම දෙයක් කරයි කියලා. ඉතින් එහෙම වුණොත් මම කලින්දෙල ඇමතිවරය හැටියට ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. හොඳයි. මම මේ බලමින් ඉන්නේ අදාළ ගැසට් නිවේදනය. ඒකම මට මේකේ පේනවා මේ දැන් ඇත්තටම මේ ආණ්ඩුවේ පොදුවේ කැබිනට් සාමූහික වගකීම් තියෙන නිසා සමහර දේවල් සම්බන්ධයෙන් විවේචනය නොකර සිටියත් අදහස් පළ කිරීමේ අයිතියක් තියෙනවා. පෙනීදීමේ අයිතියක් තියෙනවා ඔබතුමාට. දැන් විදේශ කටයුතු අමාත්‍යංශයට මේ ලොතරැයි මණ්ඩලය වගේ ආයතන දීම මේවා ඇති කිරීමේ මූලෝපායන් එක ගැළපෙනවද? මම දන්නේ ඔබතුමාට.
මොකද කියන්නේ? නෑ මේමයි මේ මේ වගේ දේවල් සිදු වෙන්නේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සාකච්ඡා වලින් පස්සේ. ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්නත් ඕනේ ඒ දෙන්න. හොඳයි. අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. මේ යහපාලනයේ පිළිබඳ සංකල්පය ආණ්ඩුව ඇතුලේ අරගල කරමින් රැක ගැනීම සඳහා පිරිසක් වෙහෙසෙනවා. ඒ අතරේ යහපාලනයේ තුල පෙනී දිමින් ඇතැම් පිරිසක් අර කලින් පැවති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹෙනවා. ඔබට කැබිනට් මණ්ඩලය තුල තවදුරටත් බය නැතුව මේ වෙනුවෙන් පෙනී සිටීමේ පසුබිම තියෙනවද? නෑ අද වෙනකොටත් අපි කැබිනට් මණ්ඩලයේ ඕන දෙයක් විශේෂයෙන්ම අගමැතිතුමා වුණත් ජනාධිපතිතුමා වුණත් සාකච්ඡා කරන දෙයක් අපිට විචනය කරන්න අයිතිය දීලා තියෙනවා. ඒක නැති වෙච්ච දවසක් වෙනකොට අපි තීරණයක් ගන්න ඕනේ අපිට මේ දේශපාලනය කරන්න පුළුවන් දෙයක්. හොඳයි. මේ කතා කරේ කලින් වරාය විශේෂ භාර ඇමති දැන් කණිත් තෙල් විශේෂ භාර අලුත් ඇමතිතුමා. අපි මාධ්‍ය විදිහට අපේ වගකීම වැටත් නියරත් ගොණ ගොයම් කනකම් පඹේ වගේ බලයි ඉඳීම නෙමෙයි ප්‍රශ්න කිරීම. ඒ නිසා අපි ඉදිරියටත් ඒ වගේ කීම ඉටු කරමු අපි.